ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති ප්‍රකාශයේ ප්‍රථමයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිදම ගෙදර ප්‍රථමයෙන් අවධානය උදෑසන පුවත් සිරස්තල වෙත යාපනයෙන් මතුවිය හැකි කොවිඩ් අවදානම පිළිබඳ හෙළිදරව්ව නිදහස් පක්ෂයට අවාසි වන කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ දයාසිරි අවධාරණය කරයි ආරක්ෂිත රටක් වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සිදු කළ බව විපක්ෂ නායක සජිත් කියයි. උදෑසන ප්‍රවෘත්තිවලින් ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන රටක් නිර්මාණය කිරීමට ඊයේ දින පැවති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඉවහල් වනු ඇති බවට තමන් විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා සහභාගී වූ රාජතාන්ත්‍රික හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා. යුරෝපා සංගමේ තානාපති, ප්‍රංශ තානාපති, ජර්මන් තානාපති, රොමේනියානු තානාපති සහ ඉතාලි තානාපති නිය යන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. වර්තමානයේ පවත්නා කොරෝනා ව්‍යසනය අභියස ලෝකයේ මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයත් ඊට සමගාමීව ශ්‍රී ලංකාව එයට මුහුණ දී සිටින තත්ත්වයත් පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වුණා. මෙම ව්‍යසනය කළමනාකරණයේදී ඇති වී තිබෙන දුර්වලතා පිළිබඳවද මෙම සාකච්ඡා අතරතුරදී අවධානය යොමු කරනු ලැබුවා. ආණ්ඩුව විසින් දියත් කොට ඇති මර්ධනකාරී වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර විපක්ෂයේ සහ සමග ජන බලවේගය ලෙස ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳවද සාකච්ඡා කරනු ලැබුවා. මානව, සිවිල්, ආර්ථික, සමාජීය, දේශපාලන, ආගමික, සංස්කෘතික අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වූ අතර මෙරට විකල්ප ආණ්ඩුව ලෙස සමග ජන බලවේගය එකී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවන බවද විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළා. රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙලෙස අදහස් පළ කළා. මේ හමුවීම අපේ රටට ආර්ථික, සමාජීය, දේශපාලනික අගයක් එකතු කරන හමුවීමක්. එසේ නොමැතිව රටට වින කරන, රටට හානියක් කරන හමුවීම් නොවේ. විපක්ෂයේ අපි හැම විටම ජනතාවගේ සියලුම අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට බැඳී සිටිනවා. මේ පවත්වන සාකච්ඡා හරහා අපේ රටේ අසහනයට, පීඩනයට, අනාරක්ෂිත භාවයට පත්වී සිටින ජනතාවට වඩාත් සැනසිරිදායක ජන ජීවිතයක්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන රටක් නිර්මාණය කරන්නට මේ අද දිනේ පවත්වන සාකච්ඡා ඉවහල් වෙයි කියන එක අපේ විශ්වාසය. සමහර රෝහල් වල ඔක්සිජන් නැහැ. ප්‍රමාණවත් අධිසත්කාර ඇඳන්නේ නැහැ. ප්‍රමාණවත් පහසුකම් නැහැ. ඒ අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ නැහැ. එන්නත් අර්බුදය තවමත් විසඳිලා නැහැ. ජීවිතේ රැකගන්නට අවශ්‍ය ඒ සියලුම මාතෘකා පිළිබඳව අපි පුළුල් ලෙස සාකච්ඡා කරමු. විවිධ රටවල් සමග සම්බන්ධතා පවත්වා ගන්නේ නැතුව මේ පටු කරුණු කාරණා මුදුන්පත් කරගෙන රටේ අයිතිවාසිකම අගතියකට දමලා කටයුතු කිරීමෙන් කවදාවත් අපිට රටක් හැටියට ඉදිරියට යන්නට බෑ. ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් දුහුරේට පත් කර තිබෙනවා. කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකු වන සුදේව හෙට්ටිආරච්චි මහතා හසල අධ්‍යක්ෂ සහිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. රූපවාහිනී සහ ගුවන්විදුලිය තුල වසර 25කට අධික මාධ්‍ය ජීවිතයේ ජනප්‍රිය නිවේදකයෙක්, වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයකම සහකාර කළමනාකාරවරයෙකු, කළමනාකාරවරයෙකු, සහකාර සාමාන්‍ය අධිකාරිවරයෙකු, සාමාන්‍ය අධිකාරිවරයෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් දක්ෂ පරිපාලන නිලධාරියෙකු ලෙසද සිය දක්ෂතාවයන් මැනවින් පිළිඹු කළා. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් දුහුරේට පත්වීමට පෙර සුදේව හෙට්ටිආරච්චි මහතා ස්වර්ණවාහිනී ප්‍රමුඛ ඊ.පී. මාතිචාලේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කරමින් සිය දැනුම සහ දක්ෂතාවයන් රට හමුවේ තැබුවා. නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස සුදේව හෙට්ටිආරච්චි මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය බාරගත්තා. ඒ අනුව නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ඉදිරියේදී සිය දුහුරේ වැඩ බහර ගැනීමට නියමිතයි. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් දුහුරේට පත් වූ ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතාට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලයේ උණුසුම් සුබපැතුම්. ඉන්දියාවේ වර්තමානය තුළ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් බවට පත්වී තිබුණේ ආගමික උත්සව සහ වැඩසටහන්. එවන් තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළද ඉස්මතු වීමේ විවිධ තොරතුරු අපට වාර්තා වනවා. එවන් තොරතුරක් වාර්තා වන්නේ යාපනයේ ප්‍රදේශයේ. අපේ රටේ සාමාන්‍ය භාවිතයේදී වචනයක් තියෙනවා අපි ලැජ්ජාවට බයට හැදුණ උදවිය කියලා. ඒ කියන්නෙම හරියට කෙනෙක් හැදෙනවා නම් ලැජ්ජාවයි බයයි තියෙන්න ඕන කියන එක.
නැති වුණොත් මොකද වෙන්නේ? කොරෝනා ගැන දැන් නැති වෙලා තියෙන්නේත් මේ වගේ තත්ත්වයක්. අපි පළවෙනි දෙවෙනි කොවිඩ් රැල්ලේදී විඳපු වේදනාව, කාපු කට්ට, අසනීප වුණ අය ජීවිතයත් මරණයත් අතර කරපු සටන, ආශෘතීන් නිරෝධායන වෙලා සමාජෙන් ඈත් වෙලා ගෙවුණු දුක්ඛිත කාලය අපිට අමතකයි. බොහෝ දිනෙකට ලැජ්ජාවක් නැහැ, බයක් නැහැ. අපි ගොඩක් අමතක වෙන જાතියක් කියලා තමයි බොහෝ වෙලාට හැඳින්වෙන්නේ. පළවෙනි දෙවෙනි කොවිඩ් රැල්ල පැත්තකින් තිබ්බත් ඇස්සර්ල බලන්න අසල්වැසි ඉන්දියාවට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. අපේ අය ඇහුවේ ඔක්සිජන් කන්නද නාන්නද කියලානේ. කොවිඩ් ගැන බය නොවුනොත් ගණන් ගත්තේ නැත්තම් ඉන්දියාවේ අද ඔක්සිජන් බෝතලයක් එනකම් මේ රෝල් කරගෙන යන වේගය මත ජීවිත සිය ගණනකගේ ජීවත් වීම තීරණය වෙලා තියෙනවා කියලා ඔබ දන්නවද? ඔවුන් Tamange සමීපතමින් මව පියා බිරිඳ දරුවන් වෙන්න පුළුවන් රැකගන්න මේ ඔක්සිජන් බෝතලය වේගෙන් තල්ලු කරගෙන යනවා. ඒ අද පැතිරීගෙන යන කොරෝනා වෛරසයේ භයානකත්වය ලෝකයට පෙන්වන ඊටම සංවේදී වූ දර්ශනයක්. ජාති ආගම් කුල පක්ෂ බෙහෙද අපිට කිසිම දෙයක් නැහැ. අපි සාධාරණයේ සහ ඇත්ත වාර්තා කරන්නේ. ඊයේ දිනේ බක්පුන් පොහෝ දිනය බෞද්ධ ආගමික ස්ථානවල විශාල වශයෙන් වැතිමතුන් පැමිණියේ නැහැ. යම් පාලනයක් තිබුණා. සෞඛ්‍ය රීති පිළිපදින ආකාරයකට අපි දුටුවා ඇතැම් ස්ථානවලය තිබුණේ නැහැ. නමුත් සමස්තයක් විදියටම යම් පාලනයක් තිබුණු ආකාරයක් අප දුටුවා. මුළුමහත් රටටම උපදෙස් දීලා තියෙන්නේ රජය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සහ මේ සම්බන්ධයෙන් කටයුතු කරන සියලු දෙනා දැඩි ලෙස මාර්ග උපදේශ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න කියලා. එතකොට යාපනය ලංකාවේ නෙවෙයිද තියෙන්නේ? යාපනයේ මෙච්චර සෙනගක් කොහොමද රැස් කළේ? මෙච්චර සෙනගක් කොහොමද රැස් උනේ? අපි ඔබට මේ පෙන්වන්නේ යාපනයේ වන්නාර්පන්නේහි නචිමාර් කෝවිලේ පැවති උත්සවය. ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තියට ප්‍රධාන හේතු දෙකයි. කුම්භ මේලා උත්සවය ඇතුළු ආගමික උත්සව සහ මැටිවර්ණ ප්‍රචාරක රැලි. බලන්න යාපනයේ මේ ආගමික උත්සවයේ ජනතාවගේ හැසිරීම සහ ඉන්දියාවේ කොවිඩ් මාරාන්තික රැල්ලක් ගෙන දීමට හේතු සාධක වූ ඉන්දියාවේ ආගමික උත්සවයි අතර තියෙන වෙනස මොකක්ද කියලා. ජනතාව මේ විදියට නම් හැසිරෙන්නේ ලැජ්ජාවක් බයක් නැත්තම් හෙට දවසේ කියන්න එපා. ඔක්සිජන් ඉවරයි. රටේ රෝහල්වල ශල්‍යාගාර ඇඳන් පිරිලා රෝහල් පිරී ඉතිරිලා ගිහිල්ලා කියන කතාව. මේව කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්න රාජ්‍යංශය සෞඛ්‍ය ඇතුළු මේ සම්බන්ධයෙන් කටයුතු කරන සියලු නිලධාරීන් මෙහි වරද 100%ක් ජනතාවටම පවරන්න එපා. ඔබට පවරන්නත් බෑ. ඔබේ රාජකාරියත් ඉටු කළාද ඉටු වෙමින් පවතිනවද කියලා ඔබතුමන්ලාත් හිතලා බලන්න. දන්න ලෝකයේ තොරතුරු ස්වායන Do you know විශේෂාංගය දැන් Do you know තුලින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකයටම පිළලයක් වී ඇති කොවිඩ් වසංගතයේ හමුවේ අපි දැනුවත් විය යුතුම කරුණු කිහිපයක් ගැනයි. අප නිරන්තරයෙන්ම අපගේ ප්‍රවෘත්ති විකාශයන් තුලින් මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීමට කටයුතු කරන අසේම මේ වන විට ශ්‍රී ලංකාවට කොවිඩ් තෙවන රැල්ලක අවධානම එල්ල වී තිබෙන බව අප සීලු දෙනාම දන්නා කරුණා. පැවති උත්සව සමයේ සෞඛ්‍ය අංශතුන් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකිරීම තුළින් මෙලෙස ශ්‍රී ලංකාව පත්ව ඇති අවදහනමට ජනතාව මෙන්ම බලධාරීන්ද වගකිවිය යුතු බව අප යලි යලිත් අවධාරණය කර සිටින්නෙමු. පෙර පැවති කොවිඩ් අවදහනමට වඩා රට තුළ පැතිර යමින් පවතින කොවිඩ් තෙවන රැල්ල මෙවර විට රට තුළ සිටින සියලු පුද්ගලින්ගේ ජීවිත අවදහනමට ලක් කර අවසන්. මෙහිදී මෙම වෛරසයේ බලපෑම ඍජුවම වෙනහළුවලට බලපාන අතර එය නියුමෝනියා තත්ත්වයකට පත්වීම මෙහි දරුණු රෝග ලක්ෂණ ලෙසයි සඳහන් වන්නේ. මුල් අධ්‍යයනයේදීම වෛද්‍යවරුන් සඳහන් කරන මෙම රෝග ලක්ෂණ ඔබටත් තිබේදයි තමන්ටම පරීක්ෂා කරගත හැකි. මේ එම පියවරයන් කිහිපය. ඔබ තරප්පු පෙළක් මීට පෙර මහන්සියකින් තොරව නැග ආ නමුත් දැන් ඊට පසු හතිය තැනේ නම් ඔබට හුස්ම අල්ලා හඬ නගා 1 සිට 10 දක්වාවත් ගැනිය නොහැකි නම්
ඔබ හුස්ම අල්ලා හඬ නගා 1 සිට 20 හෝ 40 වැනි සංඛ්‍යාවක් ගණනය කර ඉන්පසුව කෙටි දුරක් ඇවිදීම වැනි ක්‍රියාකාරකමකින් පසු එලෙස යලි ගණනය කිරීම 1 සිට 10 දක්වා අඩුණා වචන කිහිපයක් කතා කරද්දී ඔබට මහන්සිය දැනේ නම් ඔබ නොපමාව කොවිඩ් පරීක්ෂණයක් සිදු කරගත යුතුයි බෙවැනි රෝග ලක්ෂණ සහිත අය වහම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඊට අත්‍යවශ්‍ය වන බව අප අවධාරණය කර සිටින්නෙමු එසේම නිතර උණුසුම් ජලය පානය කිරීම උණුසුම් ආහාර පාන ගැනීමද සෞඛ්‍යංශ නිර්දේශ කර තිබෙනවා කැස්ස සෙම්ප්‍රතික්ෂා වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් හොමාලය ඇල්ලීම සුදුසු බවද සෞඛ්‍යංශ පවසනවා කොත්තමල්ලි පානයද ඊට හොඳ ඔසුවක් බවයි සෞඛ්‍යංශ දන්වා සිටින්නේ Do you know බොරුකාව තහනම් කිරීමේ තීරණය සම්බන්ධයෙන් ඊයේ නැවතත් අවධානය යොමු වුණා බොරුකාව තහනම් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය සරත් වීරසේකර මහතා සිදු කළ ප්‍රකාශයක් සමගම රට තුල ඒ පිළිබඳව මීට මාස කිහිපයකට පෙර දැඩි ලෙස සාකච්ඡා වුණා කිසිවෙතත් අවසානයේදී එය බොරුකාව තහනම් කිරීමක් නොව මුහුණ ආවරණය කර තිබීම ජාතික ආරක්ෂාවට ගැටලුවක් වන බැවින් එසේ සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කිරීම තහනම් වන බවටයි රජයෙන් ප්‍රකාශ නිකුත් කරනු ලැබුවේ මෙය දේශපාලන වේදිකාව තුළ රසවත් මාතෘකාවක් බවට පත් වූ අතර එය ක්‍රමයෙන් යට යන්නේ විවිධ මාතෘකා යලිත් කරලියට පැමිණීමත් සමගයි කිසිවෙතත් යලිත්වරත් බුරුකාව තහනම් කිරීම සම්බන්ධයෙන් රට පුරා සාකච්ඡා වීම ආරම්භ වුණා. ඒ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ අමාත්‍යංශයේ තොරතුරු මාධ්‍ය වෙත දැනුම් දෙන WhatsApp සමූහය හරහා ඉදිරිපත් කරන ලද ප්‍රවෘත්තියක් සමගයි. එම WhatsApp තොරතුරේ දැක්ුණේ මහජන ආරක්ෂක අමාත්‍ය රියාත් මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද බුරුකාව ඇතුළු මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි. කිසිවිටත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහිලිය රඹුක්කැල්ල මහතා මේ සම්බන්ධයෙන් පළකලේ මෙවන් අදහසක් පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන්ම මූණ ආවරණය කිරීම තහනම් කිරීමේ පනත්කපොම්පත ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබලා දීලා තියෙනවා විශේෂයෙන්ම රටවල් ගණනාවක් මේ වෙනකොට ජාතික ආරක්ෂාව වෙනුවෙන් එවැනි ක්‍රියාවලියන් වලට අවතීර්ණ වෙලා තියෙනවා මේ සම්බන්ධව පසුගිය කාලයේදීත් යම් යම් විදිහේ කතිකාවන් නැති වුණා. අද දවසේ මේ කැබිනට් මණ්ඩලය අනුමත කරා මේ කෙටුම්පත නිර්මාණය කරලා ඉදිරිපත් කරන්නට. එතුමා මේ මේ බුර්කාව තහනම් කරන්න කැබිනට් එක තීරණය කරලා තියෙනවද? තහනම් කරන්න කෙටුම්පතක් හදන්න තීන්දුව කරලා තියෙනවා. බුර්කාව කියන තන්දරේ නෙමෙයි මෙතෙන්දී බොහොම පැහැදිලිව කියවෙන්නේ. මේක එතුමාගේ දැනගැනීම පිණිස කියවන්නම් ඒකේ. පොදු ස්ථානයන්දී සම්පූර්ණයෙන්ම මූණ ආවරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන මට්ටමින් තිබේ නම් මේ තහනම් කිරීමට කැටුම්පතක් සකස් කිරීමයි. කොවිඩ් වෛරසය පාලනය කිරීමට ඇති විසඳුම එන්නත් කරන්නේ බබට ජනාධිපතිවරයා පැවසුවද රට තුල ජනතාවට ලබා දීමට ප්‍රමාණවත් තරම් කොවිඩ් මර්ධන එන්නත් රජය සමතු නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රෝගීන්ගේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඔක්සිජන් අවශ්‍යතාවයේ රෝගීන්ට වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම ICU ඇඟන්වල අවශ්‍යතාවයේ වැඩි වෙලා තිබෙනවා. ඔව් කියන්නේ. මෙම නව ප්‍රභේදය වැක්සින් එකට ප්‍රතිචාර නොදැක්වීම. අද මම අහනවා කෝ දැන් GMO එක සුවසැදී කියන වෙලාවට කෑ ගැහුවා. ඖෂධවල මිල අඩු කරාම ඒවා ලාභ බෙහෙත් කියලා කියපු. මම අහනවා ඒ ලාභ බෙහෙත් වලින් කොයි එකද දැන් අයින් කළ තියෙන්නේ? පාලිතකර නැති ભેද කොයි එකද කියලා ජනාධිපතිතුමා නිකුත් කළා තියෙනවා මාධ්‍ය නිවේදන කොවිඩ් උදරට විසඳුම එන්නද රජීට සූදානම් කොවිඩ් එකට එන්නත කිව්වාම ලක්ෂ 260ක් අවශ්‍ය එන්නත් ලංකාවට අවශ්‍යකම තියෙද්දි ඒකෙන් 9 ලක්ෂයක් ගෙනහැල්ලා සූදානම් ගියේ දැන් මේවට රජය මොකද කරන්නේ දැන් රජයට යන මාවතක් නැහැ එක පැත්තකින් ආර්ථික එක පැත්තකින් ජීවන වියදම එක පැත්තේ මිනිසුන්ට කන්න නැහැ අනිත් පැත්තේ කොවිඩ් ප්‍රශ්නේ මේ සියලුම දේවල් එකාතකින් විදේශ ණය ගෙවීමේ මේ ඔක්කොගමත් එක්ක රජයට වෙන මේවක් නැහැ අනිත් පැත්තෙන් දූෂණ වංචාව විශේෂයෙන් මේ කොරෝනා අර්බුදය වෙනුවෙන් මේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා මොනවද කරලා තියෙන්නේ කොරෝනා මර්ධනයෙන් සහ එක් සියලු කටයුතුලින් මේ ජනාධිපතිවරයා සහ මේ ආණ්ඩුව සම්පූර්ණයෙන් අද අසමත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුව ජනතාව සමග කරපු ගනුදෙනුවෙන් ජනතාවට කිසිම දෙයක් ලබා දුන්නේ නැහැ. ජනතාවෙන් ගත්තා නිසා ආණ්ඩුවේ අය පාස් වුණා. ජනතාව පෙළුණා. පළවෙනි රැල්ල ආවා. පළවෙනි රැල්ල එනකොට විපක්ෂය අපි පුළුවන් තරම් කිව්වා මේ රට වහන්න කියලා. ගුවන් තොටුපළ සහ වරාය වහන්න පුළුවන්කම තියද්දී
මේ අය වැහුවේ නැහැ. දෙවෙනි රැල්ල ආවා. විගඩම් කරලා මේ රටේ මිනිස්සු රවට්ටමින් බොහොම අසාර්ථක විදිහට මේ දෙවෙනි රැල්ල තුලත් විශාල වශයෙන් තම්පෝරි ගැහුවා ලොකුකම් කිව්වා කොරෝනා අවසන් කියලා ස්තුති කතා පැවැත්වුවා සියල්ල කළා. හැබැයි දැන් දැන් අපි තුන්වෙනි රැල්ලට මුහුණ දීලා තියෙනවා. දැන් අපි දැක්කා පහුගිය සිංහල අවුරුදු කාලේ අපිට අපේ රට වහන්න තිබුණා. එහෙම වසංගතයක් තියෙනවා කියන හැඟීම කිව්වත් නෙමෙයි අන්නු කටයුතු කළේ. ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු අසාධාරණයක් සිදු නොවන පරිදි ඕනෑම තීරණයක් ගන්නා බව එම පක්ෂයේ බහලිකම් රාජ්‍ය මාත්‍ය දයසිරි ජයසේකර මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් තවමත් අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදියට මේක කොට්ටාසිර 3 දිනක් ඇතුළත් කරන එකට අපේ විරෝධතාවයක් තිබෙනවා. ඒ වගේම බෝනස් ලබා දීම සම්බන්ධවත් අපේ විරෝධතාවයේ තිබෙනවා. මීට වඩා වෙනත් විකල්ප වැඩපිළිවෙළකට යනවද නැද්ද කියන කාරණය තමයි අපි බලන්න තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසාගත වෙන කිසිදු ක්‍රියාමාර්ගයකට අපි යන්න සූදානම් නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ සංවිධායකවරු විශාල සංඛ්‍යාවක් ඉන්නෝ. ඒ ආ ඡන්ද ඉල්ලන්න ඕනේ. ඒ වගේම ඒ ඡන්ද ඉල්ලීමේදී ඔවුන්ට මේ 3 දිනක් දැමීම තුල ඔවුන්ට අසාධාරණයක් වෙනවා නම් ඒකට අපිට ඉඩ දෙන්න තියන්න බෑ. ඒ නිසා අපි වෙනත් විදිහේ ක්‍රියාමාර්ග ගන්නවක් ගැන අපි කතා කරගෙන යනවා. මම හිතන්නේ තා ඉක්මනින් නැවත අපි පෝජන පෙරමුණත් එක්කත් සාකච්ඡා කරලා අවසන් තීන්දුවකට යා යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මේ ඇතුළේ කුඩා කුඩා ප්‍රශ්න ගැන අපි කතා කරන්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ. නමුත් පක්ෂ විදියට අපි පක්ෂයට අසාධාරණයක් කරන්න ඉඩ තියන්නේ නැහැ. ප්‍රාදේශ සභාවල මන්ත්‍රීවරු, අපේ අපේක්ෂකයෝ, සංවිධායකවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ සියලු දෙනාව ආරක්ෂා කරගෙන ඔවුන්ව ශක්තිමත් කරොත් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට ශක්තිමත් කරගන්න පුළුවන් වෙන්නේ අනාගතේ. ඒ සඳහා අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග සියල්ලම ගන්නවා කියන එක මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහයුරු රියාජ් බදියුදීන් ඊයේ දින සිට දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. පාස්කු ඉරදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුත්කලින්ට ආධාර අනුබල ලබා දීම සහ සම්බන්ධතා පැවැත්වීම යන චෝදනා මත පසුගිය 24 වන දින අලුයම් කාලයේදී අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් යන අය දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝගයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. පසුගිය 24 වෙනිදා කොළඹ ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිචාඩ් බදුරුදීන් යනාය සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදුරුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව අද දින සිට තවත් දින 90ක කාලයක් සඳහා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ 9.1 වගන්ති ප්‍රකාරව රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව තවදුරටත් ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සඳහා සහභාගී වූ මෙම ස්වයං ඝාතකීන් පිළිබඳව කරන විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මතයි මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ. අපරාධ කොට්ටාෂය සහ පාස්කු කොමිසමේ විසින් නිර්දේශ කරන ලද යම් යම් කරුණු කාරණාත් එක්ක ප්‍රකාශ ලබා ගන්නටත් ඒ සඳහා ඉදිරි කටයුතු කිරීම සඳහා අවශ්‍ය අත්අඩංගුවට ගන්න ඉන්නවා. ඒ නිසා තමයි රිෂාඩ් බදුරුන් මන්ත්‍රීතුමා අත්අඩංගුවට ගත්තේ. දැන් මේ මොහොතේ මේ ක්‍රියාත්මක වන පීඩනයේ රිෂාඩ්ට විරුද්ධව පෝට් සිටි පනතට රිෂාඩ්ගේ කණ්ඩායමේ ඡන්ද ලබා ගැනීමේ ඡන්ද ගුණුවක්ද කියන ප්‍රශ්නය අද ඇති වෙලා තියෙනවා. රිෂාඩ් කළා තියෙන වැරදි වලට නීතිය ඉදිරියේ නඩු පවරලා රටේ අධිකරණයේ ඉස්සරහා දඬුවම් කරන එකට අපි පක්ෂයි. හැබැයි පරිගැනීමේ චේතනාවෙන් ඔහුගේ කණ්ඩායමේ ඡන්ද බලහත්කාරයෙන් ගන්න චේතනාවෙන් චීන කොලනිය සඳහා රිෂාඩ්ව ඉත්තේ කරගන්න හදනවා නම් ඒකට අපි විරුද්ධයි. රිෂාඩ් බදියුදීන්ද එක්ස්ද වයිද කියලා අපිට අදාළ නැහැ. ඔරලෝසු වෙලාව කීයද කියලා කිසිසේත්ම අදාළ නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ රටේ මිනිස්සු යුක්ති ඉල්ලා සිටිනවා. ඊට යුක්ති ඉල්ලා සිටීම වෙනුවෙන් ගත යුතු ඕනෑම නිර්භීත තීරණයක් ගන්නවා. ඒකේ දේශපාලන වාසි තියෙන්න පුළුවන්, අවාසි තියෙන්න පුළුවන්. දැන් රිෂාඩ් බදුරුදීන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳ අපිට ලොකු ගැටලුවක් තියෙනවා. මොකද මේ සිද්ධිය සිදු වුණේ අවුරුදු දෙකකට කලින්. ඒ වගේම අපිට ලොකු සැකයක් තියෙනවා මේ මහමොළකරු ආණ්ඩුව ඇතුලේ හින්දා මේ රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයා අත්අඩංගුවට ගත්තාම යම් සමාජයේ කොටසක් සතුටු වෙනවා. අපි දැක්කා යහපාලන ආණ්ඩුව කාලේදී අසස්වාලි සහ ඒ වගේම රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයා වනාතවිල්ලුවේ එදා සහරංගේ කඳවුර වැටලීමේදී යන් යන් අය අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඒකට බලපෑම් කරයි කියලා. ඉතින් මේ වගේ නොයෙකුත් තොරතුරු ලැබිලා තියෙනවා. මං හිතන්නේ නෑ දේශපාලන පලණි ගැනීමකට මේක කරනවයි කියලා. ඒක අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.
වතුකම් කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 10ක් දක්වා ඉහළ දැමීමට රජය පසුගිය මාර්තු මාස පළමුවනදා සිට පියවර ගත්තා. ඒ අනුව මාර්තු මාසය සඳහා වූ වතුකම් කරුවන්ගේ වැටුප් මෙවන විට ගෙවා අවසන් බව රාජ්‍ය වැවිලි සංස්ථාව පවසනවා. මීට මාස කිහිපයකට උඩදී කම්කරුව අමාත්‍යතුමා විසින් ප්‍රකාශයට පත් කරා රජය පරිපාලක සභා පනත යටතේ රුපියල් 1000ක් වතුකම් කරුවන්ගේ දෛනික වැටුප හැටියට ගෙවන්න. ඒ අනුව ඒ රජයගත තීරණය අනුව රාජ්‍ය වැවිලි සංස්ථාව මාර්තු මාසය සඳහා කම්කරුවන්ට ගෙවිය යුතු වැටුප් සම්පූර්ණයෙන්ම මේ වෙනකොට ගෙවලා අවසන් කරලා තිබෙනවා. රාජ්‍ය වැවිලි සංස්ථාව සතුව වතු 16ක් තිබෙනවා. විශේෂයෙන්ම මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව වත් එක වත්තක් තිබෙනවා ඒක ගාලු දිස්ත්‍රික්කයේ. වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු වෛද්‍ය රමේෂ් පතරණ මැතිතුමාගේ මෙහෙයවීම යටතේ තුමාගේ මග පෙන්වීම යටතේ රාජ්‍ය වැවිලි සංස්ථාවට හැකි වුණා පසුගිය කාල සීමාව තුළ විශාල ප්‍රගතියක් අත් කරගන්න. අවුරුදු නිවාඩුවට ප්‍රථම සාමාන්‍ය විදියට උන්ගේ වැටුප් ගෙවන දිනේදී අපි වැටුප් ගෙවීම සිදු කරා. නිවාඩු වෙන නිසා ඒ ගණනය කිරීම ඇති වෙච්ච තත්ත්වයන් මත අපි කිව්වා උන්ට ඒ ඉතිරි මුදල වැඩි වෙච්ච ඉතිරි මුදල මේ මාසේ ඊළඟ නිවාඩුවෙන් පසුව ගෙවන බව යනු අපි පසුගිය සිකුරාදා වෙනකොට ඒ වැඩි වෙච්ච මුදලු සමග සීළු දෙ ගෙවුවා. පාලන කරන වතු ඔක්කොමට රුපියල් 1000ක් පඩි අම්බුන්නේ නැහැ කියලා දිගටම ගිය සතියම විපක්ෂයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙමළ මන්ත්‍රීවරු දිගටම දොස් කියලා හිටියේ. එහෙම නැහැ ආණ්ඩුව යටව තියෙන ස්ටේට් ප්ලාන්ටේෂන් කෝඔපරේෂන් කම්පැනි එක ගිය ෆ්‍රයිඩේ එක ඉඳලා රුපියල් 1000ක් පඩි එක අඩුපාඩු කීයද ගෙවන්න වෙයි කියලා බලලා ගෙවලා තිනවා. අධිකරණයෙන් වාර්තා උපුවත් කිහිපයක් දැන්. 2016 වසරේ රාජකීය ප්‍රදේශයේ අපරීක්ෂාකාරී ලෙස රියපදවා තරුණියෙකුට බරපතල තුවාල සිදු කළේයි චෝදනා එල්ල විසිටින හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ මූලික විරෝධතා ලිඛිතව ජුනි මාස 30 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්න ලෙස කොළඹ මහඅධිකරණයේ ඔහුගේ නීතිඥවරුන්ට නියෝග කළා. මෙම නඩුව කොළඹ මහඅධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. පාස්කු ඉරදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර නීතිපතිවරයා නම් කර තිබෙනවා. ගල් වරය ආසන්න මොහොතේ පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල විසිරින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වාචික දේශන ඉදිරිපත් කිරීම කොළඹ මහඅධිකරණයේ හමුවේ සිදු කෙරුණා. අනතුරු වැඩිදුර කරුණු දැක්වීම හෙට දින දක්වා කල් තැබුණා. හම්බන්තොට මැදමුළුන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමෙන් රුපියල් මිලියන 33.9ක රජයේ මුදලක් සවත්්‍ය ලෙස පරිහරණය කළේයයි චෝදනා කරමින් එකොත් යහපාලන රජය සමයේ තමාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුත්කල විශේෂ මහඅධිකරණයේ හමුවේ නඩු පවරා ඇති ආකාරය නීති විරෝධීයයි පවසමින් හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද පිළිබඳව උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා එම අභියාචනය ජූලි මාස 28 වෙනිදා කැඳවෙන ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණයේ නියම කළා. එම අභියාචනා පෙත්සම එල්.ටී.බී. දෙහිදෙනිය එස් තුරේ රාජා සහ යසන්ත කෝදාකුඩ යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල විනසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. අප යලිත් හමුවන්නේ 10:12ට මධ්‍යහන් ප්‍රවෘත්ති සමගින්. ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.